ශ්‍රී ලංකාව කියන්නේ දක්ෂයන්ගේ දිරුණු රටක්. මේ රට මේ වෙනකොට හැම ශාස්ත්‍රයකින්ම වගේ ලෝකයේ ජයගත් මිනිසුන් ඕනතරම් ඉන්නවා. ඒ නිසාම අද අපි කතා කරන්න යන්නේ වර්තමානයේ අපාතර වැඩිය ප්‍රසිද්ධ නැති ඒ ලෝක රූ රජිනියන් වුණ කාන්තාවන් හත් දෙනෙක් ගැන. මේ වගේ වීඩියෝ හැමදාමත් බලන්න අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න වගේම මේ වීඩියෝ කාගේ යාළුවෙක් එක්ක share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. අංක 7 මානෙල් ඉලංගකෝන්. මානෙල් ඉලංගකෝන් කියන්නේ කවුද කියලා ගොඩක් දුරට ඔයාලා දන්නේ නැතුව ඇති. ඒ වුණාට රූ රජිනියන්ගේ ඉතිහාසයේ ලාංකීය ප්‍රථම රූ රජිනිය වෙන්නේ මානෙල්. ඒත් 1953 වර්ෂයේදී. ඇගේ මේ ජයග්‍රහණයෙන් පස්සේ තමයි ලංකාවට ලෝක රූ රජින තේරීමේ තරඟයකට ලංකාවෙන් තරඟකාරියක් ඉදිරිපත් කිරීමේ මේ අවස්ථාව උදා වෙන්නේ. ඒ අනුව 3 වෙනි ලෝක රූ රජින තේරීමේ තරඟයට සහභාගී වෙන්න මානෙල්ට අවස්ථාව හම්බ වෙනවා. තරඟේ පැවැත්වෙන්නේ එංගලන්තේ. ඒ වෙනකොට මානෙල් විවාහක කාන්තාවක්. වර්තමානයේ ලෝක රූ රජින තරඟයට සහභාගී වෙන්න පුළුවන් වෙන්නේ අවිවාහක අයට පමණයි. ඒ වුණත් ඒ කාලයේදී තරඟ නීතිමාලාවේ එවැන්නක් සඳහන් වෙලා තිබුණේ නැහැ. කොහොම හරි තරඟයට සාර්ථකව සහභාගී වුණ මානෙල් රහසිගත ඡන්දයකින් තෝරාගත් අවසන් තරඟකාරියන් 5 දෙනා අතරට එක්වීම විශේෂත්වයක්. කෙසේ වෙතත් තියුණු අවසන් මහා තරඟයකින් පස්සේ මානෙල් 4 වැනි ස්ථානයේ දිනා ගන්නවා. ඒක තමයි ලාංකීය ඉතිහාසයේ තරුණියක් ලෝක රූ රජින තරඟයකදී දිනාගත් පළමු ජයග්‍රහණය. අංක 6 මොරින් නෙලියා හෙංගර්. මොරින් කියන්නේ ලංකාවේ රූ රජින ඉතිහාසයේ බිහි වූ සුන්දරතම රූ රජිනක් කියලා කියන්න පුළුවන්. 1955 වසරේදී ඇය මිස් සිලෝන් කිරුළ දිනා ගන්න සමත් වෙනවා. ඒ වගේම ඇය ලොව පළමු මිස් යුනිවර්ස් තරඟයට සහභාගී වීමට වරම් හිමි කර ගන්නවා. තරඟාවලිය පුරාවට කැපී පෙනෙන රූමතියක් වුණ ඇය අවසන් තරඟයේදී 3 වැනි ස්ථානයේ දිනා ගැනීමට සමත් වෙනවා. විශේෂම කරුණ නම් 1955න් පසුව තවමත් මොරින්ගේම ජයග්‍රහණය හැරුණම වෙනත් ජයග්‍රහණයක් ලංකාව දිනා ගැනීමට තවමත් අවස්ථාව උදා වෙලා නැහැ. ඇගේ සුරූපී බව නිසාම හොලිවුඩයේ චිත්‍රපටවල රංගනයෙන් දායක වීමට අවස්ථාව හම්බ වෙනවා. ඒ අනුව ලාංකික කාන්තාවක් හොලිවුඩ් නිළියක් වීමේ අවස්ථාව පළමුවෙන්ම ලැබුණේ මොරින් නෙලියාට. අංක 5 ජැක්ලින් ෆර්නැන්ඩස්. ජැක්ලින් නම් ඔයාලා ගොඩක් දෙනා දන්නවා. ජැක්ලින් 2006 වසරේදී තමා මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගන්නේ. ජැක්ලින්ගේ පියා ශ්‍රී ලාංකිකයෙක් වන අතර මව මැලේසියානු හා කැනේඩියානු සම්භවයක් ඇති තැනැත්තියක්. 1985දී බහරේන්වලදී තමා ජැක්ලින් ඉපදෙන්නේ. වඩා සාර්ථකම ලාංකීය රූ රජින කියලා අපිට ජැක්ලින්ව හඳුන්වන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ තමා ඇය අධ්‍යාපනය හදාරන්නේ. ඒ වගේම ඇයට ස්පාඤ්ඤ, අරාබි හා ප්‍රංශ භාෂාව කතා කිරීමේ ප්‍රගුණ කරපු හැකියාවක් තියෙනවා. 2009 අවුරුද්දේ නිරූපණ වැඩසටහනකට ඉන්දියාවට ගිය අවස්ථාවේ තමා ඇයට බොලිවුඩයේ රංගනයට අවස්ථාව ලැබෙන්නේ. ඒ අනුව ඇයට ඇලඩින් චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව හමු වෙනවා. එම රංගනයට අයිපා සම්මාන උළෙලේදී නැගී එන නිළිය සම්මානය ජැක්ලින් දිනා ගන්නවා. ඉන් නොනැවති මර්ඩර් 2 රයිස් 3 වැනි බොලිවුඩ් නිර්මාණ 20කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය ලබා දෙන්න ඇයට හැකියාව ලැබෙනවා. අංක 4 ආරුණි රාජපක්ෂ. ආරුණි රාජපක්ෂ ගැන ලෝක රූ රජින තරඟ කීපයකටම සහභාගී වූ රූමත් කාන්තාවක්. ඇය 2008 වසරේදී තමා මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගන්නේ. මේට අමතරව 2007 වසරේදී ජපානයේ පැවති 47 වන මිස් ඉන්ටර්නැෂනල් තරඟයට සහභාගී වෙලා තියෙනවා. ඒ තරඟයේදී තරඟකාරියන් විශාල පිරිසක් අතරින් අවසන් 15 දෙනා දක්වා ඉදිරියට එන්න අරුණිට හැකි වෙනවා. ඒ විතරක් නෙමේ, එම වසරේදී චීනයේ පැවති 58 වන මිස් ටුවරිසම් ක්වීන් ඉන්ටර්නැෂනල් තරඟයට සහභාගී වී ඉන් මිස් ෆ්‍රෙන්ඩ්ෂිප්ස් ටයිටල් එක ජයග්‍රහණය කරන්න සමත් වෙනවා. ඒ වගේම තවත් තරඟවලින් ලංකාවට ජයග්‍රහණ අත්පත් කරගන්නට අරුණිට හැකි වෙනවා. නිරූපණ ශාස්ත්‍රයේ වගේම ලාංකික සිනමාවට පැමිණෙන අරුණි මහරජ ගැම්නු සුපර් 6 ඇඩ්‍රස් නෑ කියන සිනමා නිර්මාණවලටද තම රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. ඉතින් ලාංකික රූ රජිනියක් වන අතර විශේෂිත ස්ථානයක් අරුණි රාජපක්ෂ හට ලබා දෙන්න පුළුවන්. අංක 3 ස්ටෙපනි සිරිවර්ධන. 2011 වසරේදී මිස් ශ්‍රී ලංකා කිරුළ දිනු ස්ටෙපනි එම වසරේදීම බ්‍රසීලයේ පැවති මිස් යුනිවර්ස් තරඟයේදී ශ්‍රී ලංකානු නියෝජනය බවට පත් වෙනවා. සමාජ සේවයද නියත වන ස්ටෙපනි සිරිවර්ධන පදනම නවයෙන් විවිධ අපචාර වලට ලක්ුණු ගැහැණු ළමුන් හා දරුවන් සඳහා රැකවරණය ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ස්ටෙපනි ඉපදෙන්නේ 1988දී කුවේට් වලදී. ඇගේ පියා ශ්‍රී ලාංකිකයෙක් වන අතර මව ලෙබනන් ජාතික කාන්තාවක් කුවේට් රාජ්‍යයේ ගල්ෆ් යුද්ධයට කොටු අවස්ථාවේදී ස්ටෙපනිගේ පවුල ලංකාවට ඇවිත් පස්සේ ඉතාලියට සංක්‍රමණය වෙලා තියෙනවා. ඉතාලියෙන් කැනඩාවට යන ස්ටෙපනි කැනඩාවේ කොංගෝනියා සරසවියේ දේශපාලන විද්‍යාව සහ මාධ්‍යකරණය පිළිබඳ උපාධියක් හදාරලා මෑතකදී වොයිස් ටීන් සරහා වඩා ජනප්‍රිය
लोकप्रिय विनर स्टेपेंट पुलवान नुना अंक देखा कैरोलिन जूरी कैरोलिन जूरी क्या ने एक दारुमावाग देदास विस्सावरुदे राठवाल पनस एक कतानं कार्य नातेरे लोक विवाह करो रचन किरल दिनो लांकी ये तारुनी तमा कैरोलिन क्या ने रोज सेनानायकට පසුව ලංකාවට එවැනි ගෞරවයක් ගෙනා තරුණිය කැරොලයින්. කැරොලයින්ගේ සම්පූර්ණ නම කැරොලයින් ලූසි ඇන්ඩ් ජූරි. ඇය ඉපදෙන දානම් සානු දෙකේදී විවාහ රූරචන තරඟයට සහභාගී වෙන ඇගේ සැමියාගෙන් ලැබුණු ශක්තිය ඇයට මේ ජයග්‍රහණය ලබා ගන්න හුඟක් උදව් වුණා කියලා ඇය පසුව පවසනවා. ඉතින් මේ රූමත් තරුණිය මේ වන විට විවිධ සංවිධාන කිහිපයක් සමග සුබ සාධන වැඩවලට සම්බන්ධ වෙලා ඉන්නවා. අංක 1 රෝස් සේනානායක प्रधान जात्यांतर तरंग देखा जाग्रहण कर एक मरू रचन बर्नाडीन रोज सेना नायक ඓපදෙන්නේ 1958 දී එය ප්‍රථම වරට ලාංකික රූරජින ලෙස කිරුළ පැනඳුන ලැබී 1980 වර්ෂයේදී එවගේම 1981 වර්ෂයේදී මිස් ඒෂියා පැසිෆික් කිරුළ ජාගර ලබන රෝසි සනනායක මහත්මිය පසුව 1984 වර්ෂයේදී ලංකාවට කීර්තියක් අත්කර දෙමින් ලොව පළමු විවාහක රූරජින කිරුළ ජයග්‍රහණය කරන්න සමත් වෙනවා රෝසි සනනායක මහත්මිය දරුවන් 3 දෙනෙකුගේ අම්මා කෙනෙක් පසු කාලිනව ක්‍රියාකාරී දේශපාලනයට ප්‍රවිෂ්ඨ වන මෙතුමිය වර්තමානයේ කොළඹ පුරපොතනිය ලෙස अमतक